ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් වෙලාවෙත් වැඩි විවේක ගන්න ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවට ඊට පස්සේ එංගලන්ත කණ්ඩායමත් එක්ක තරගාවලියකට මුහුණ දෙන්න වෙනවා. මේ තරගාවලිය ජය ගන්න එක අපේ අභිමානයට ගොඩක් වැදගත් වෙනවා. මොකද එංගලන්තයේ අවසන්තාවේ ලංකාවට ඇවිත් ලංකාව අන්ත පරාජයකට පත් කරලා ගියේ. මේ පාර මේ වාඩුව ගන්න එක අපේ කණ්ඩායමේ ලොකුම අදිෂ්ඨානයක් වෙන්න ඕන. හැබැයි ඒකට දැන් තව සාධකයක් බලපාලා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධයට පත්වීම. දැන් වාර්තා වෙන විදිහට ආබාධයට ලක්ුණු සමහර ක්‍රීඩකයන්ට එංගලන්තයේ පළවෙනි ටෙස්ට් තරගයත් අයිමෙන් ලකුණු තමයි ආරංචි වෙලා තියෙන්නේ. එංගලන්තයේ පළවෙනි ටෙස්ට් තරගයේ මේ මාසේ 14 වෙනිදා පටන් ගන්න නිසා දෙවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩකයන් සෙල්ලම් කරවද්දී ඒ ගැනත් හිතලා ක්‍රීඩකයන් යොදවයි. දැන් ආරංචි වෙන විදිහට ධනංජිද සිල්වාට දකුණු අප්‍රිකාවේ දෙවෙනි ටෙස්ට් තරගයේ විතරක් නෙවෙයි එංගලන්තයේ ටෙස්ට් තරගාවලියේ පළවෙනි ටෙස්ට් තරගයත් අයිමෙන් ලකුණු තමයි දකින්න තියෙන්නේ. ක්‍රිකින්ෆෝ වෙබ් අඩවියේ වාර්තා කරන විදිහට ඔහුට විතරක් නෙමෙයි කසුන් රාජිත, ලහිරු කුමාර ඒ දිනටත් එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්න එක අවිනිශ්චිත තත්ත්වයක තියෙන්නේ. ගොඩක් කලාවට එංගලන්ත කණ්ඩායමට එරෙහිව හැදෙන ලංකාවේ තනතිලි දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර වෙන නිසා වේගපන්දු යවන්නන් ආබාධයට ලක්වීමට වඩා ධනංජිද සිල්වාගේ ආබාධය එංගලන්ත තරගාවලියට නරක විදිහට බලපාන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. දෙවෙනි ටෙස්ට් තරගයට ගොඩක් කලාවට සුරංග ලක්පාල් සෙල්ලම් කරන එකක් නැහැ. පෞගේ කාල ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකවම දක්ෂතා පෙන්නපු සුරංග ලක්මාල් තමයි ගොඩක් අවස්ථාවල ලංකාවේ තියෙන ටෙස්ට් තරගවල තනි වේගපන්දු යවන්නේ ක්‍රීඩා කරන අවස්ථාවලත් යොදා ගන්න ක්‍රීඩකයා වුණේ. දෙවෙනි ටෙස්ට් තරගයට ගොඩක් වෙලාවට වේගපන්දු යවන්න විදියට දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කාසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් තියෙනවා. පහුගිය තරගයේ පන්දු යවන්නන් හොයාගන්න බැරුව ශ්‍රී ලංකාව මුහුණ දුන්නු අසරණ බව නිසා දෙවෙනි ටෙස්ට් තරගයට තෝරා ගනිද්දී ඒ ගැනත් වැඩිපුර හිතයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.